ඊනිය පංචවිද ක්‍රියාවලිය තුන්වෙනි ක්‍රියාවලිය හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය. ත මනාප ක්‍රමය අහෝසි කරනවා යයි කියන්නේ විශ්වෙනි සංශෝධනය ගෙනීමට හොඳටම පහුගිය කාලයේදී මේ දින 100 තුලදී ඉඩකඩ තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බල කරපු ආණ්ඩුවක්. මෙයින්ම පැහැදිලි වෙනවා ඔවුන් කිසිම දවසක ඒ වගේම අද පවතින මේ මනාප අද මැතිවරණ ව්‍යාපාරය ගෙන යන ආකාරයට අපට පැහැදිලි වෙන එක දෙයක් තමයි ඔවුන් කිසිදාක මේ මනාප ක්‍රමය අහෝසි කිරීමට කටයුතු නොකරන බව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් ඔවුන්ගේ ප්‍රධාන සගයා වෙන ජනතා විමුක්ති පෙරමුණටත් කිසිසේත්ම මේ මනාප ක්‍රමය අහෝසි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒට හේතුව තමයි මනාප ක්‍රමය අහෝසි කරලා කේවල මැතිවරණ ක්‍රමයකට ගියොත් ඔවුන්ට ඒ කේවල මැතිවරණ කොට්ටාස එකක්වත් ජයග්‍රහණය කිරීමට නොහැකි වන නිසා. මෙහි කියනවා සෑම දිස්ත්‍රික්කම සංවර්ධන සම්බන්ධීකරණ කමිටු පිහිටුවීමට යනවා කියන එක. මීට ඉහතදී ක්‍රියාත්මක වූ දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් සංවර්ධන සභා, පළාත් සභා ආදිය අසාර්ථක වූ අත්දැකීම් රාශියක් තිබියදී මොවුන් මේ නව සම්බන්ධීකරණ කොමිටු යෝජනා කොට තිබෙන්න. තොරතුරු දැනගැනීමේ පනත හා ජාතික විගණන පනත සම්මත කරනවා යයි කියන්නේ දින 100ක් ඇතුළතදී පොරොන්දු වී අසාර්ථක වීමෙන් පසුවයි. ඔවුන්ට ඔවුන් දින 100කටත් වැඩි කාලයක් බලයේ සිටියත් ඔවුන්ට මේ තොරතුරු දැනගැනීමේ පනත හා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිම උවමනාවක් තිබුණෙත් නැහැ. ඒ සඳහා උත්සාහයක් ගත්තෙත් නැහැ. ආගම් ගැන කියන දේ අද පවතින දේමයි මේ කියන්නේ. ඉතාමත්ම හාස්‍යයට කරුණක් තමයි මේ බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීම ගැන කියන දේ. බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට ඕනෑ තරම් ආයතන විශ්වවිද්‍යාල මට්ටමෙන් පවා අද පිහිටුවා තිබෙනවා. පිරිවෙන් හින්දු කටයුතු ගැන කිය යුත්තේ එයමයි. මේවා දැනටමත් ක්‍රියාත්මක වෙන දේවල්. ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයක් දැනටමත් පිහිටුවා තිබියදීත් ඒ ජෝන් අමරතුංගට එය භාරව තිබියදීත් මොවුන් කියා සිටිනවා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයක් පිහිටවනවා කියන එක. නිදහස් කලාවක් ගැන කියා තිබෙන්නේ මේ ලිංගික චිත්‍රපටි හදන එවාගේම කොටින්ට පක්ෂ චිත්‍රපටි හදන අයගේ ප්‍රයෝජනය සඳහා විය යුතුයි. පොකුරු සිනමා ශාලා හැදීම යනු දැනට ඇති කේවල සිනමා ශාලා ක්‍රමය විනාශ කිරීමක් හැටියටයි අපට පෙනෙන්නේ. ප්‍රේක්ෂකයා චිත්‍රපටි ශාලාක කරා නැවත ඇද ගැනීමේ ආකර්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාමාර්ගයක් මේ තුල නැහැ. නිර්මාණ කටයුතු සඳහා විශ්වවිද්‍යාල මණ්ඩපයක් ඇති කරනවා යයි කියන්නේ දැනට ඇති සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය හා වෙනත් විශ්වවිද්‍යාලවල පවතින ලලිත කලා අධ්‍යයන අංශ ගැන නොදැන විය යුතුයි. ක්‍රීඩා ගැන කතා කළාම ක්‍රිකට් හැර ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්නා ආකාරය පිළිබඳව මොවුන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ස්ත්‍රීන් ගැන කතා කරලා තිබෙන්නේ මේ ගෝණවල සුනිල් වැනි ස්ත්‍රී දූෂකයන් සිය කාර්ය මණ්ඩලයට බදවාගත් ඔවුන්ට ජනාධිපති සමාව දීලා සමාදාන විනිශ්චයකාර පදවි ලබා දුන් UNP ආණ්ඩුවේ කොටස්කාරයක වූ මේ වර්තමාන අගමැතිවරයාමයි. ඒ වගේම හාස්‍යයට කරුණක් තමයි මේ රනිල් වික්‍රමසිංහ 2018දී ධර්ම සංගායනාවක් යෝජනා කරන්නේ. ඔහු ලංකාවේ සංඝනායකයාද සංඝරාජද කියන එක අපට පැහැදිලි නෑ.